විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෘත්තිකයන්ගේ සම්දානය සමග එකතු වෙලා මේ වර්ජනය අඛණ්ඩව දිගටම ගෙනියනවා කියන ස්ථාවරය තමයි දැන් ඉන්නේ. අපි දන්නවා මේ වෘත්තිකයන්ගේ සම්දානය සමග වෘත්තිකයන්ගේ PTU එක සමග ආණ්ඩුව සාකච්ඡාවක් දෙනවා කියලා පසුගිය 13 වෙනිදා වෘත්තිකයන්ගේ ආචාර්ය වෘත්තිකයන්ගේ සංගමයට ආරාධනා කළා තිබුණා. පසුගිය 13 වෙනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කරනවා කියන එක තමයි අපිට ආරංචි වුණේ. නමුත් වෘත්තිකයන්ගේ ආචාර වෘත්තිකයන්ගේ සන්ධානයේ සමග සාකච්ඡාවට ආවේ ජනාධිපති ලේකම් ඇතුළු පිරිසක්. ඒතොර ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල නිකුත් වුණා පසුගිය 14 වෙනිදා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක සහ ඒ වගේම වෛද්‍ය සංගමේ මාධ්‍ය ප්‍රකාශක ඒ ප්‍රතිඵල ඔබ ඉදිරියේ තිබ්බා. ඒතොර ඒ ආණ්ඩුවේ තීරණය තමයි ආණ්ඩුවේ තීරණය වෙලා තිබෙන්නේ වෘත්තිකයන්ට කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කියලා සාකච්ඡා කරන්න. ඒක තමයි ඒ ආණ්ඩුවෙන් අපිට ලබා දීපු එකම යෝජනාව. මාර්තු 20න් පස්සේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක යම් එකඟතාවයක් ලබා ගන්න ආණ්ඩුව නියමිතයි. ඒ හරහා යම් කිසි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ලැබීමට නියමිතයි. ඊට පස්සේ එන විමර්ශන ක්‍රියාවලිය තව එන්නේ මාස 6කින්. අන්න ඒ මාස 6ක් යන අවස්ථාවේදී වෘත්තිකයන්ට කියනවා ගිහිල්ලා මේ බදු ක්‍රමයේ පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක කතා කරන්න කියලා. ඒතකොට මේක තමයි ආණ්ඩුව ලබා දීලා තියෙන විසඳුම. හැබැයි මේ විසඳුමට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු අනෙකුත් විශාල බහුතරයක් එකඟුනේ නැහැ. මේ විසඳුම අපි පිළිගන්නේ නැහැ. අයියේ අයියේ. අයියෝ අම්මා. යේ කාර් එක. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක්